ජයගම ශ්‍රී ලංකා පොළොන්නරුවට දෙස් විදෙස් රැකියා මාර්තු 16 පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී අයිබෝන් හැමෝටම මම ඇත්තටම අද ලයිව් එකක් ආවේ සමාජ ආයි මතයක් යනවා මං ගැන ඒ දේ ඇත්තටම වැරදි කරන්න එදා ලංකාවේ ප්‍රේමික පෙළේ නාලිකාවක මම වෘද්ධ කුමාරා තරඟයකට ගියා ඒකෙදී මගේ වීඩියෝ එකක් එළියට ඇවිල්ලා මම සමාජයෙන් ගොඩක් අපහසුතාවයකට පත් වුණා නමුත් මම ඒකට හරියන්නේ ඇත්තරම මගේ මතය දාලා මම පෝස්ට් එකක් එළියට දුන්නා ඒක මම හිතපු නැති විදිහට ලංකාව පුරාම වෛරල් වෙන්න ගත්තා මේ කොහොම හරි ඒත් එක්කම මට කියන්න ඕනුනේ මේ දේ ඒ ප්‍රශ්නේ වුණා ඊට පස්සේ මගේ අදහසින් මම එළියට දුන්න දෙයක් ඒ දුන්නට පස්සේ මම මේ ප්‍රශ්නේ එදයින් ඉවර කරා මොකද මට මේක අල්ලගෙන දුර දිග අරන් යන්න කිසිම වමනාවක් නැහැ මොකද ඒකට හේතුව තමයි මම ඇත්තටම ස්ටුඩන්ට් කෙනෙක් එතකොට මම මගේ ස්ටුඩන්ට් ඒ පැත්තේ වැඩ ඉක් කරගෙන යන්නත් ඕන මම එතකොට දැනටමත් මොඩලින් ශාස්ත්‍රයේ ඉන්නවා එතකොට මට මේ මොඩලින් පැත්ත බැලන්ස් කරගෙන ගොඩක් වැඩ කටයුතු තියෙනවා කරගෙන යන්න මේ ඒත් එක්කම ආයෙ දෙයක් කියන්න ඕන මං වෙනුවෙන් කතා කරපු හැමෝටම ගොඩක් තෑන්ක්ස් මොකද මං වෙනුවෙන් අදහසක් හරි දෙන්න ගොඩක් පිරිසක් එකතු වුණා ඒ වගේම තමයි මේ මට දැනට ගොඩක් YouTube channels වලින් කෝල්ස් එනවා ඒ වගේම මාධ්‍ය සාකච්ඡා වලට එන්න කියලත් මට ගොඩක් ඉන්වයිට් කරනවා ඒ කිසිම දෙයකට මට ඇත්තටම සහභාගී වෙන්න බෑ මොකද හේතුව මම උන ප්‍රශ්නේ එදයින් ඉවර කරා මගේ අදහස දාලා මම ඉවර කරලා ඉවරයි ඒ දේවල් මේ ඒ හින්දා මට මාධ්‍ය සාකච්ඡා එතකොට ඉන්ටර්විව්ස් වලට ජොයින් වෙන්න ඇත්තටම බෑ මොකද ඇත්තටම මම මේලා ගොඩක් බිසි වෙලා ඉන්නේ මේ කාලෙත් එක්ක මොකද යුනිවර්සිටි වැඩ ගොඩක් බැලන්ස් කරගන්න ඕන එතකොට මම මොඩලින් පැත්තේ ගොඩක් දේවල් බැලන්ස් කරගන්න ඕන ඒ හේතුත් එක්ක මට උන දේ ගැන මම අමතක කරලා ඉවරයි සමාජයෙන් මොන මතේ ආවත් මම මට හොඳක් නැහැ කියන දේ තමයි මම ඇත්තටම හිතන්නේ මේ දේවල් මම ගොඩක් ඇත්තටම ඉවර කරලා ඉවරයි මට මේ වෙලාවේ හැමෝටම කියන්න ඕනුනේ මේ ප්‍රශ්නේ ඉවරයි මම ඒක මත්තේ එල්ලීගෙන ඇදගෙන දුර දිග අරන් යන්නේ නැහැ කියන දේ තමයි මේ ඒත් එක්කම දැනට පොඩි මතයක් යනවා සමාජයේ තුල මම මේ මගේ ජීවිතය සම්බන්ධ මොනව හරි දෙයක් කරගනි කියලා පොඩ්ඩක් මතයක් යනවා එළියේ ඇත්තටම එහෙම කිසිම දෙයක් නැහැ මම හිටියට වඩා ගොඩක් සතුටින් හැපිවී ඉන්නේ වැඩ ටික වැඩ මට ගොඩක් වැඩ ඇවිල්ලා තියෙනවා ඒ වැඩ ටිකක් කරගෙන ඉස්සරහට ලොකු ගමනක් යන්න තමයි ඉන්නේ මේ පෝස්ට් එකෙත් දාලා තිබ්බා මම වැටෙන්නේ මම මගේ ගමන ඉස්සරහටම යනවා මේ හැම දෙයකටම තෑන්ක්ස් කියන දේ තමයි මම කියලා තිබ්බේ ඒ මාධ්‍ය ආයතන උනත් මම කවදාවත් බැනලා කිසිම තැනක දාලා නැහැ මාධ්‍ය ආයතනයේ නම දාලා මම තෑන්ක්ස් කියන වචනේ දාලා තිබ්බේ ඇත්තටම තෑන්ක්ස් ඉතින් මම කියන්නේ මම මගේ වැඩ ටික කරගෙන ඉස්සරහට ලොකු ගමනක් යනවා මම මේ ප්‍රශ්නේ ඉවර කරලා ඉවරයි මට මෙතනින් පස්සේ ප්‍රශ්නේ දිග ඇදීගෙන යන්න මේ ප්‍රශ්නේ උඩට ගේන්න මේක මත්තෙම ඉඳ මම කිසිම අදහසක් නැහැ හැමදේම ඉවර කරලා ඉවරයි ඒ වගේම අර දේත් බාහි මතක් කරන්න ඕන ගේ ජීවිතයේ සම්බන්ධ එහෙම පොඩි මතයක් යනවා සමාජය තුළ මේව කිසිම දෙයක් නැහැ මම හිටියට වඩා සතුටින් හැමදේම හොඳට වැඩ ටික කරගෙන ඉන්නවා ඉතින් මගේ ලයිව් එකට ආපු හැමෝටම තෑන්ක්ස් මං ඉලුවෙන් රැඳිලා හිටපු ඔක්කොටම ගොඩක් තෑන්ක්ස්